කැමැතිම මැරේජ් එක කැමැතිම මැරේජ් එක අපේ මේ ලොකු ළමයා කාලා දැම්මා up ahead in the distance I saw shivering light my head go heavy and my side go dim I had to stop for the night boyfriend la godak enawa boyfriend aawa wage neme ape amma ide passe kae gana amma denawa magen ahana hondata kiwwada mama me waraduna da e okkoma e welawae mage palayan yako ude api anin gama meka katha karagamu he e goli sodave e ghari kolambe o kutti papena take me e e silk satta be wait katta love sotta sotta top me siata wisai wisa hondai entertainment company का क्या पटांग आदायमक नती इनकम टैक्स वाली कर සාමාන්‍යයෙන් එහෙම ගියාම යන ගමනුත් පෑක විතර කෝල් එකේ ඉන්නවා. එන ගමනුත් පෑක විතර කෝල් එකේ ඉන්නවා. එහෙ ගිහිල්ලත් විනාඩි 40ක් විතර කෝල් එකේ ඉන්නවා. කායකද කියලා හෙව නැහැ නේ. කායකද? මායක. මම එයාගෙන් අහන්නේ මො ගෑණිය ඔබ ගෙදර ඉඳලා නේද ගියේ? මොකද්ද තියෙන්නේ මාත් එක්ක කොච්චර කතා කරන්නේ? යනවා නම් යන වැඩේ කරගන්න. නෑ මම එයා ගියාම හරි සතුටෙන් මගේ ගෙදර වැඩ ටික කරන්න මම යොමු වෙනවානේ. එතකොට මට එක වැඩක්වත් කරන්න බෑ. ඊට පස්සේ මං හදිසියේ ෆෝන් එක තිබ්බම එයා මට මෙසේජ් කරනවා. ඔයා මට දැන් ආදරේ නෑ. ඉස්සර වගේ නෑ. ඔයාට දංගි තමයි ලොකු නංගි සුදු නිසා. නංගි උස නිසා. ඉතින් මේ වගේ ඒ කියන්නේ කිසිම වැඩකට නැති මේ හේතු ලස්සන ළමයි දෙන්නේ කින්නේ හයි ළමයිනේ හලෝ ඉතින් කොහමද අංජලි ඉන්නද දැන් කියපුණේ තමයි තා චුට්ට මයික් එකට ලං වෙමු අපි හරි නැත්නම් බ්‍රේක් එකෙන් පස්සේ මයික් එක ලං කරලා දෙන්න ඔව් අනේ ඒක එතකොට හයි රෝස් හලෝ කොහමද ජීවිතේ හොඳයි අද ඇත්තටම පරක්කුනේ කවුදද कोंडे पीरांडोने अंजलिट देना मट बैमें तोरा खालिशन तोरा ඉතින් මේ ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ලොකු මිෂන් එකක් උදේට උදේට ලොකු මිෂන් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එකකට යනවා නම් මං හිතන්නේ හෝම් වර්ක් එකක් තියෙනවා මට දවස් දෙක විතර ඒගොල්ලන් ඒතෙන්ට ගිහලා නිකන් ඒගොල්ලෝ මාව අන්දවල එක්කන් ආවා වගේ ඉන්නේ ඒ අන්දවනවද අම්ම දෙන්න ඒවෝ මම ඉතින් දෙක තුනක් ඇඳන් ඉන්නේ අංජලි මොකද දැන් මේ දවස් මොකද වෙන්නේ මොනවද කරන්නේ ඇක් කරන්න පටන් ගත්තා बेरी वेला मेडिसिन कल्पना कर लो एक कथा कर
වගේ තව වැඩසටහනකට කතා කරා. හරියටම මේ දවස් වැඩිපුර මොනවද කරන්න? කනවනේ. නෑ. දවස් කන එක වෙන කතාවක්. මං කියන්නේ. හරි වැඩිපුර මැදේ. වැඩිපුර වින්නේ වැඳේ. දැන් චුට්ටක් කන්න. නෑ දැන් නෙමෙයි හැමදාම මේ රෙස්ට් කරනවද බෙඩ් රෙස්ට් ඕ රෙස්ටින් පීස් නෑ තාම පීස්ෆුලි රෙස්ටින් තාම. දැන් චුට්ටක් සනීප නෑනේ. ඒකනේ. ඔව් දැන් ලොකු අසනීපයක් තියෙනවා වගේ. දැන් සනීප නැති එකයි ඇඳේ ඉන්න එකයි ඕකේ. නිකනුත් එයා කැමතිම දේ නිදා ගන්න එක. ඒ වගේම එයා නිකන් එයාගේ ළඟින් ගියත් එයාට තියෙන පොඩි පුරුද්දක් ඇදලා අරගෙන අම්ම විනාඩි දෙකක් පහක් මාත් එක්ක තුරුල් වෙලා නිදා ගන්න කියලා ඊට පස්සේ දවසම මගේ අනිත්‍යව පොළඹවන නිදා ගන්න. නෑ මං අර දැන් කොරෝනා ස්ප්‍රෙඩ් කරනවා වගේ මට මං නිින්ද ස්ප්‍රෙඩ් කරනවා. මෙයමයි. මං ගාව ඇවිදන් ගියත් මට පුළුවන් නිදි කරවන්න. නිින්ද බ්‍රෑන්ඩ් එක විසින්. එයා ගාව විනාඩි 5ක් ඉඳගෙන හිටියා කියන්නේ නිකන් එයා පපුවේ තියාගෙන යා කියනවට අටට නිදාගත්තව 3ට විතර නැගිටින්න. අර රෝස් ගැන කතා කරමු. රෝස් මොනවාද වෙන්නේ? මේ දවස්වල කොහොමද වගේ ජීවිතය ගත වෙන්නේ? ඉස්කෝලේ වැඩ කටයුතු බ්‍රේක් අනේ හැම පටන් ගන්නවනේ. අපි පොඩි තව එක ප්‍රශ්නයක් අහගෙන යන්න. රෝස් කියන අම්මගේ කැමතිම ගති ගුණය මොකද්ද කියලා? අම්මයි කැමති ගති ගුණය. අම්මනේ එහෙම ගති ගුණ ගොඩක් තියෙනවා. ඔයා කැමති මේක? එහෙම එකක් චූස් කරන්න බෑ. හෙල්ප් මී අවුට් ප්ලීස්. අපි හැබිට් එක කියමු. ඕකේ අපි ගති ගුණෙගම හැබිට් එක. පුරුද්ද අම්මගේ තියෙන හොඳම හැබිට් එක මොකද්ද? ඔය ආසයි මේ හැබිට් එකට යආගා. පුරුද්ද අම්මට තියෙන හින්දා ඔයා හරි කැමති ඒකට. මොකද්ද? මනුස්සකම තියෙනවා අප්පා. ඒක නියමයි. හරි අපි මේ ප්‍රශ්න ටිකට එමු. පුරුද්දේ නමක් ගමක් දන්නේ හැබැයි මනුස්සකම Siyata wisai wisa Hey, hey goli sodave Hey, ghari korambe Oh, kutti papina take me Hey, hey silk sata Be wait kata Love sota sota top me Hey, my dear macha Nee manas vacha Nama vora sikala Nenja jiga jiga cha Hey, my dear rani ஏன் ஜிமலவானி நம்ம ஒன்னா சேர ஃபயர் பத்து கிடைச்சாரா நம்ம பீச்சு பக்கம் போட்டா உள்டப்பா குத்து வேசா நீ என்னோட ரவுடி பேபிரா My only girlfriend I'll give you push and We'll make us new trend baby Thank you. මොකද මම මව දිගටම සිනාසෙමින් හිටියා. එයාට වෙන වර්ෂන් එකක් ගීතේ පුරා. නෑ මට වෙන මේ සින්දුව මට මතක් වුණා. වෙන කෙනෙක්. ඒ මේක සින්දුව මතක් වුණාද? මේ දැන් මේ කරපු වැඩේ සින්දුව මතක් වුණාද? වෙන සින්දුව මට නම නවත්ත ගන්න බැරි. වෙන වර්ෂන් එකක් මතක්. අයියෝ. හරි අපි පොඩි චැලෙන්ජ් එකක්. මම මේ ෆොලෝ කරනවා ඒ විදිහට. අයිය මොකද මං කිව්වේ? නෑ කමන්න ටිකක් හොඳයි. ඔයා කියන්නේ දැන් මෙතන TikTok star කෙනෙක්ව මෙයා follow කරනවා කියලාද? අන්තිම කෑල්ල හැම ගීතයක්ම වෙනස්. අන්තිම කෑල්ල. ආ හරි. මදනේ මේ උගල කරන්නේ. අන්තිම කෑල්ල. මම ඇත්ත මෙලඩිය තිබ්බ විදිහට තමයි කිව්වේ වෙනස් කරලා නෙමෙයි. බාර අර වහලා හලා කියන TikTok video බල්ල බල්ල. මම හාමනි එකක් කියන්න try කරාදෝ කියලා හිතුවා. නෑ 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 බොරු. bite කරනවා bite. නෑ එහෙම වුණත් ඔයා අවුල් ගන්න එපා. ඉතින් අම්මයි පැයි කොහොමද ඒවා හදන්න නේද? අන්න ඒක තමයි. එයා හරියට ගැන්නුව නම් ඔහො වෙන්නේ නෑනේ. අනේ වෙන්නේ. මේක මේ කන්නඩියක්ද මේ ක්ලාස් එකක්ද මේ කඩම් පයින්නවද නෑ දෙකක් තියෙනවා කඩම් දෙකක් අමාරුයි නේ නෑ අපේ නංගිට පොඩක් හේතු වෙන්න කිව්වනම් හරි හරි අපි යංග චැලෙන්ජ් එකට අපි ඉස්සෙල්ලාම චැලෙන්ජ් එක දෙමු අම්මටනේ ෆුඩ් චැලෙන්ජ් එකද නෑ ඩාලි වෙරි සෝරි මැදිරි ඇතුළත ආහාර ගැනීමෙන් වලකින්න හරි සතුටින් හිටුවේ හරි හරි නැත්තම් අපි ඔ විනාඩියක චැලෙන්ජ් එකක් විනාඩියක් දෙනවා සුජි අක්කා ඔයාට
ටොපික් එකක් ගැන කතා කරන්න. රයිට්? ටොපික් එක තමයි සපත්තු දෙක. හැබැයි ඔයාලට සපත්තු දෙක කියන වචනේ පාවිච්චි කරන්න බෑ. හරිද? ඊවනට ඔයා දාන්න ඕනේ විවාහය. අප්පා. නියමයි. So you have to talk about විවාහය. No, the shoes. Yeah. Right. හැබැයි shoes කියන තැනට දාන්න ඕනේ marriage or විවාහය. ඔයාට comfortable වචන වලින් යම්. Okay. You got 1 minute. Shall we start this? Yes. Right. 1, 2, 3, go. ඇතරම කියනවනම් මගේ මේ මැරේජ් එක මේ එද්දි කොහෙද දන්නේ තිබුණේ පොඩක් පරක් වුණා කියන එකට හේතුවක් එකක් තමයි මේ මම වැඩ කරන අපේ ගෙදර මේ මැනිකේ කියලා ලස්සන කාන්තාවක් ඒ කාන්තාවගේ නම්බර් එක මම සේව් කරලා තියෙනවා මගේ ෆෝන් එකේ මැනිකේ මගේ හිතේ කියලා මොකද මගේ හිතේ හැම වෙලෙම ওই කාන්තාව තමයි ඉන්නේ මගේ ගෙදර ටිකක් අස්පස් කරගන්න එපැයි හරි ඉතින් මැනිකේට කිව්වම මගේ මැරේජ් එක ගේන්න කියලා මැනිකේ ගිහිල්ලා ගෙනාවා කළුපාට කළුපාට මැරේජ් එක නිල්පාට මේ ඇඳුමට ගැලපෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා මේ ඊට පස්සේ ආයි මම මොඩට ගිහිල්ලා මැරේජ් එක අරගෙන අකමැත්තෙන් හරි කකුල් දෙකේ දාගෙන ආවා. වැඩේ තියෙන්නේ ඇවිල්ලා මෙතෙන්ට බැස්සට පස්සේ මේ මේ මැදිරියට මේ මැරේජ් දාන් යන්න බෑ කියලා අලුත්ම මැරේජ් දෙක ගලවලා තිබ්බා මේ කබඩ් එක උඩ. ඒකේ තවත් මැරේජස් ගොඩක් තිබුණා. මල්ලිත් මැරේජ් එක ගලවපු නිසා මට හිතුණා හරි නෑ නේ ඉතින් මාත් මැරේජ් එක ගලවන් එන ආවට පස්සේ මම දැක්කා ඔය දෙන්නගේ කකුල් දෙකෙත් මැරේජ් දෙකක් නෑ ඔව් ඉතින් හරි මං කිව්වා එනින් ගමන් මට මේ කොහොමත් දැන් මම මැරේජ් ටික ගලවලා උඩ තියලා පුරුදුයි ඒකට හේතුව ලෙමන් මගේ මැරේජ් එක කනවා කියලා ලෙමන් කියන්නේ අපේ ගෙදර ඉන්න බවුවා සාමාන්‍ය ලෙමන්ගේ පුරුද්ද තියෙන ඔක්කොම මැරේජස් ටික කන්න ඉතින් හරිද විහාරි ඉවරනේ එතකොට මැරේජ් අවසානෙක මැරේජ් එකට මැරේජ් එක කන්නේ කවුද ලෙමන් ලෙමන් මැරේජ් කීයක් තියෙනවා සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් 60ක් විතර තියෙනවා මැරේජ් කැමතිම මැරේජ් එක කැමැතිම මැරේජ් එක අපේ මේ ලොකු ළමයා කාලා දැම්මා. ඒක ලොකු ළමයා ගාවා. ඔව් ඒක දාගෙන ගිහිල්ලා ලොකු ළමයා තැන් තැන් වල දාලා චාටර් කරලා දැම්මා. ඒ ඒ මැරේජ් එක දැන් චාටර් වෙලා. වව් නියමයි නේ. දානි දෙන්නට තිනවා. නිනා වුණාට. ඔගලන්ට අපි නම් ඊළඟට හරි. ඔව් තව සින්දුවක් අහලා පේනවා. අද කේ සුජීවා අංජලි එක්ක රෝස් ඉන්නවා අපිත් එක්ක. ලංකාවේ ජනප්‍රිය ගීත විසහන ගම පොඩි චැට් එකක් දාන්න නේ. Yes yes. තව හොඳ දේවල් අපිට අහන්න පුළුවන් ඒ මැරේජ් ගැන. සියත විසයි විසයි. මේ ටොපික් එක තමයි ඔය කතා කරන්න ඕනේ මැස්ස ගැන. ඇත්තම මැස්ස ගැන. ඇත්තම මැස්ස ගැන. හැබැයි ඔයාලට මැස්ස කියන වචන පාවිච්චි කරන්න බෑ. හරි. ඒ වෙනුවට ඔයා දාන්න ඕනේ බොයෆ්‍රෙන්ඩ්. නැත්තම් ආදරවන්තයා. හරි. Any word. Right? හරි. නම් පටන් ගමු. 1 2 3 go. අපේ ගෙදර පිළිපස්ස දොර ඇරියම්ම බොයෆ්‍රෙන්ඩ්ලා ගොඩක් එනවා. බොයෆ්‍රෙන්ඩ්ලා ආවා වගේ නෙමෙයි අපේ අම්මා ඊට පස්සේ කෑ ගහනවා. මොකද අපි පිළිපස්ස දොරට ලොක් එකක් නැහැ නිසා මම ඒ දොර ඇරලා තියෙන්නේ. බොයෆ්‍රෙන්ඩ්ලා එනවා එක දිගට ඊට පස්සේ අපේ අම්මා කෑ ගහනවා. ඊට පස්සේ අපේ අම්මා ගෙනව ස්ප්‍රේ එක ගහනවා බොයෆ්‍රෙන්ඩ්ස්ලාට. එළවන්න. ඔව්. බොයෆ්‍රෙන්ඩ්ස්ලා මරනවද සාමාන්‍ය? නෑ නෑ අපි මරන්නේ නැහැ. බොයෆ්‍රෙන්ඩ්ලාට බොයෆ්‍රෙන්ඩ්ලා මරන්න හොඳ නැහැ කියලා තියෙන්නේ පාප කර්මයක්. කියලා එනිසා ස්ප්‍රේ එක ගන්න ස්මෙල් එකට ඒගොල්ලෝ බොයෆ්‍රෙන්ඩ්ලා එන්නේ නැති වෙන්න ඊට පස්සේ ඒක එකක් තව එකක් ඇවිල්ලා ඊයේ පෙරේද මට මතකයි මං මෙතේ එකක් උදේ බොනකොට ඒකේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඇටිලා හිටියා ඒක ඇතුළේ ඊට පස්සේ මං ඇඟිල්ල දාලා බොයෆ්‍රෙන්ඩ්ව ගන්නකොට පන පිටින් හිටියේ අනේ ඊට පස්සේ බොයෆ්‍රෙන්ඩ් ගියා ඔත ඒක බිව්වා අරක නෑ කියලා මං කියන්නම් මෙතනදී මේ මොකද ඊට පස්සේ කනකොට සමහර සමල්ලන්නේ මේ කනකොට බොයෆ්‍රෙන්ඩ්ලා එනවට මං කැමති නෑ අර අපිරියයි ඒ කියන්නේ තේකේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියන මට අවුලන්නේ නෑ ඒක තේක මට බොන්න පුළුවන් හැබැයි කෑමේකේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියොත් මට පොඩක් ඒක අපිරියයි මේ ඊට පස්සේ තව එකක් අර හොඳ සැප නින්දකින්දිදී ඔය බොයෆ්‍රෙන්ඩ්ලා එලා කණේ කාද කත ගන්නවයි අර පිට තැනකට ගිහිල්ලා අර බොයෆ්‍රෙන්ඩ්ලා සමහරලාට ආවම පිට මිනිස්සු මොනවද හිතන්නේ අනේ මේ ළමයා හරි අපිරිසුදුයි කියලා හිතයි ඒ තින් බොයෆ්‍රෙන්ඩ්ලා වහද්දි මං කැමති නෑ කොලන්තරක් බොයෆ්‍රෙන්ඩ්ලා ඇතින් කියා ගන්න ඕනේ. ඒක තමයි අපි අම ස්ප්‍රේ එක පිටිම දුවන්නේ කියන්නේ. ඒ කියන්නේ මේ මෙතන මේ ඒ වගේ සීක්‍රට් වඩ නැතත් අපි අම පොඩක් එම ස්ප්‍රේ එකක් අරන් තියන් ඉන්නේ බොයෆ්‍රෙන්ඩ්ලට. ඉන්න මේකක් නැතත්
ඒක තමයි. ඉතින් මේ බොයෆ්‍රෙන්ඩ් ලා කොහෙ ගිහලා එනවද දන්නේ නැහැ. ඒකනේ. ඔව් මොන දරාවක් උස්සන් එනවද දන්නේ නැහැ බොයෆ්‍රෙන්ඩ්. අර පරිස්සමෙන් බොයෆ්‍රෙන්ඩ් ලා ඕ ලංකර ගන්න. ලංකර ගන්න ඕනේ නැහැ ඉතින් මේ. ඒකෝ කියන්නේ කල්පනාවෙන් ඉන්න ඕනේ. කල්පනාවෙන් ඉන්න ඕනේ. දැන් තේකේ තේකේ වැටිලා හිටියට බොයෆ්‍රෙන්ඩ් කවුද දන්නේ කොහෙ ගිහලා ආවද කියලා. නේද? ඇති නේද? හොඳටම ඇති. හොඳටම අහගත්තා. ලක්ෂ කෙල්ලෙක්. Engi marana taru ranaku gagane dang karana da pane ho no me kinna payanna pin pata handave ubewa de dunaku engi marana taru ranaku gagane dang karana da pane ho no me kinna payanna pin pata handave ubewa de dunaku Ranga pana samana lose Higile na mandara me Oba hitena situ villen Adaraya illan Oba eva deyadunna ko Pada dunna kasi Andurid sangavid Nupenid deyadunna mekilad ko රයිට් එක තමයි අපේ ප්‍රශ්නේ වුනේත් නේ. පසුබිම් සංගීතයේ රෝස්කින් කියලා අපි කියනවානේ. අර හාමනී එකක් පොඩි කැලක් තිබුණා අන්ජලි. ඒක අන්ජලිගෙන් කියලා කියනවා. ඒක හාමනී එක. නෑ යා වෙනදාට ලස්සනට හාමනී කියනවා මං හිතන්නේ මේ. ඒක නම් මොකක්ද? කාමිනී. ලස්සනට කියනවා මේ පොඩක් උගුර අවුල් වෙලා තියෙන නිසා නැත්තම් එයාටයි මේ රෝස්ටයි පුදුම හැකියාවක් තියෙනවා මේ මේන් සින්දුවට වැඩිය හාමනි එක හරියට කියන්න. ඒ කියන්නේ ඕනෑම සින්දුවකට මේ දැන් ඇහුවා දැන් හාමනි කිව්වා. එච්චර හැකියාවක් තියෙනවා දරුව දෙන්නටම පුදුම හැකියාවක් ඒක. කිනාවක් අකට ප්ලේ කරන්නද? නෑ මේක ටිකක් ඇත්ත මම මේ කියන එක මම ඒකයි අර මෙන්ෂන් කරේ ඇත්ත සින්දුවට වැඩිය මේන් සින්දුවට වැඩිය හාමනි කියන එකේ පුදුම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අංජලීට මේ කාගේ හරි සින්දුවක් අද තමයි මේ දැන් තමයි ඇහුවේ. ඒකට දැන් මේ අනින් ගමන් ඒ හාමනි එකක් කියාගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රෝස්ටත් එහෙම තමයි. රෝස් ඇවිල්ලා මෙහෙමයි කාටත් හාමනි කියා ගන්න බැරි සින්දුවකට නෑ සීරියස්ලි ඇත්තට මේ ඒ දෙනට මියුසිකල් නොලෙජ් එකක් කියන්නේ කවුරු හරි හදපු සින්දුවක පොඩි අවුට් එකක් තිබුණත් මේගොල්ලන්ට ඒක විතරයි ඇහෙන්නේ සින්දුවට වැඩිය. ඉතින් අර ඒ වගේ ඇත්තරම මේ මම මේ විහිළුවට කියනවා. ඔව් දැන් ඉතින් ඔහු විහිළු කරලා ඇත්තට කියද්දි ඔව් අර අර මේ ගොපල්ලට වෙච්ච එක තමයි වෙන්නේ. නෑ ඇත්තටම ඒ දෙනට හාමනි කරන්න පුදුම හැකියාවක් තේනවා. හරි අපි මටත් ෂුවර් නෑ. ඇත්තද කියන්නේ කියලා මමත් තාම හිතුවා මේ hina වෙනවද නැත්නම් සීරියස් කරනවද කියලා හිතා කරලා බලමින්. ඔය දෙන හිතෙන විදිහට ඇත්තටම එහෙම තියනවද ඔය දෙනට? හරි එහෙනම් ඒක ඇත්ත. එහෙනම් ඕකේ එහෙනම් කන්ෆර්ම් මේක. ඉතින් යා කියන විදිහට නික අපිට බැරිද කියලා හිතනවා. හරි රෝස් ඔයාගේ chance එක ගමු. අක්කා ගැන කතා කරන්න තියෙන්නේ. හරිද? ඔයාගේ topic එක තමයි අක්කා. නාරියා කියලා දාමු. නාරියා ඒ වචන ගැලපෙන්න ලඟින්වත් යන්නේ ඒකට. හාව. ඕකේ, රයිට්. පටන් ගමු. හරි සෝ මෙයා එලියට හාව එලියට ගිහිල්ලා හාවයි මේ පැන පැන ගෙදර එද්දි අර හන්දින් එනකොට මං හාව එනවා කියලා දන්නවා. ඒ කොහොමද? ඒ අර ඒ හාව එන විදියට ඒ හාවගේ අර සින්දු වරම එව්ව හයියෙන් එන්නේ. ආහහා. ඒක හයියෙන් දාන එන්නේ තුම මන් දන්න අන්න හාවෙක් කියලා අපි. හාවෙන්නේ යන්නේ අම්මා කියන අන්න හාවෙන්නේ යන්නේ මේ ගේට් ඇරලා තියන්න. නැත එයා එළීනේ පවුනේ. ඊපස්සේ මේ හාව කියන්නේ මේ ඒ හාවෙක් වගේ වැඩ කරන හාවෙක් නෙමෙයි. හාව කිව්වට හාවෙක් නෙමෙයි. හාවෙක් තමයි. උනාලා හාව වගේ වැඩ කරන්න දන්නේ නැහැ. ආහහා. මේ හාවට මොලේ නැහැ.
මේ හාව කරන දේවල් කරනවා කියන්නේ උගල දන්නව නම් මේ හාව මොනවද කරන්නේ කියලා. උගලන්නේ මේ හාව ගැන හිතලා මේ මොකක් මොන හාව කියන හිතයි. ඊ වගේ හාවෙක් තමයි මේ මං කතා කරන හාව. හරිද? ඒ හාව ලැබීම ගැන සතුටද? මට මේ කිසි වෙන මොනවත් කරන්න බැහැ. ඒක සතුට වෙනවා. අම්මා කියලා දෙන්නේ ආවම හාවව හොඳට බලා ගන්න කියලා. ඒ හාව ආව දිහා බලා ගන්නේ නැහැ. ඒ ආව ඕන දෙයක් කරනවා. මම තමයි හාව බලා ගන්නේ. ඒකන පවුල කට්ටිය ඔයාව හාව කරගෙන වැඩ කරගන්න. කෙන හාවගේ පොඩ්ඩක් ගොන් හාවෙක් කියලා. හාවෙක්. ඒුණාට හාවෙක් හොඳ හාවෙක්. හරි. කටුකුඩු වෙන්න අම්ම hina una ita satutu speech එකට thank you so much if you know the people who are listening to this if they know about anjali then yeah danna mama wage mona wage nada me kiyanne hari ha ena go piligannada karanna da na ne ne piliganna wenawa ne Siyata Wissai Wissa. Up ahead in the distance, I saw shivering lights. My head go heavy and my sight go dim. I had to stop for the night. Sun and I was kamak nate, ratta rang pute. Hino na was kamak nate, ratta rang pute. Oon tu ka ki li hai ki, mahalo jeevite. ඒත් පුතේ නුමනාවත් දුක වැඩි හිතේ Welcome to the hotel California Such a lovely place Such a lovely place Plenty of rooms at the hotel California Any time of year You can find it here Whoa, whoa, whoa. Yeah, Udao, only thing will akka Udao karan ne. Nae, eva nae. Nae, nae, nae. Apito Udao karan na deyak ne, ya. Medi, tani Udao. Own production, wedi inni, ya. Such a lovely place ko am poda kakat kiya ne, pa ina kaya la rani tar. Nae, nae, api tannit ne, ya muna da kiya ne, ya ne kiya la. Palandu kaila me, isi karadar ya ne, kiya ne kiwa, ready karagatta kiwa. Kiwa, oh, ya. Ya, ya, taniyama Uda tattoo te anava, taniyama guitar e gaano, taniyama avila kino, arayt, mama last kiya මේ ඒ ළමයා හිමයි. තව ළමෙක් ඉන්නවා හරියට මේ යා මෙතන නැහැ. එයා මෙතන නැහැ. ලයිව් එකක් යනවා. දැන් එයා තනියම ගිහිල්ලා මං නැතුව. එහෙට ගිහිල්ලා ලයිව් එකේ බ්‍රේක් එකේදී මට කෝල් කරනවා. ඊළඟට මම මේ සින්දුව කියන්නද ඒ සින්දුව කියන්නද? මං දැන් කියනවා මේ සින්දුව කියන. ආයි තප්පරයකින් ආයි ඊළඟ කෝල් එක එනවා. අම්ම පිච් එක මොකද්ද? දැන් හරි. ඊළඟට තව කෝල් එකක් එනවා. අම්ම මේකේ නොටේෂන් තියෙනවද? කියන්නේ හරි වැඩිය ලේසි සෝරි මම මේ ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා මම ළඟට වෙලා හිටියා නම් එහෙම නැත්තම් මම මේක කරා නම් ඔය කියන්නේ මෙයාට ගෙදර ඉන්න කියලා ඔවා ගියා නම් ඒ ළමයාට මේ ඒ ළමයාට ඊට වැඩිය හපන් දැන් ලයිව් ෂෝස් අනම්ම නම් ගියාම සින්දුවෙන් සින්දුවට පල්ලයට බහලා එනවා මේ කැමරා 8ක් 10ක් වැඩ කරනවා ෂූට් එකේ යනවා එක සින්දුවක් ඉවර වෙනකොට බඩුනේ ස්ටේජ් එකේ මම ඇවිල්ලා පල්ලයට ඇවිල්ලා මට උම්මා දෙනවා මම එදාමයි දැක්කේ ළමයා ඒ කියන්නේ මීට කලින් අපි හිටියේ එයා මම ලන්ඩන් හිටියේ මේ ලංකාවේ හිටියේ මේ දැක්කමයි මට උම්මා දෙනවා මගෙන් අහනවා හොඳට කිව්වද මම මේ වැරදුනාද ඒ ඔක්කොම ඒ වෙලාවේ මගේ පලයන් යකෝ අපි අනින් ගමන් මේක කතා කරගමු හරි දැන් මේ අපි එමු සාමාන්‍ය කතාවක් සුන්දර චරිතයක් එහෙම හරි සතුටුයි සාදා සතුටුයි ඒලා මෙයා මේ නෑ හාව ගැන නේ අපි කිව්වේ නේද මේ මෙතන ඉන්න මම හාව එහෙනම් අංජලි ගැන දෙකේ අර මේ නවුන්සින් ජොබ් එකකට මොකද උනේ යක් මගේද ඒ දවස්වල මිති ඒ දවස්වල තාමත් මම ආසම මේ මගේ මම රස්සාවට මම කරපු ජොබ්ස් වල මං හිතන්නේ මම කම්පනීස් එකක වැඩ කරලා තිනවා බිස්නස් ඩෙවලොප්මන්ට් මැනේජර් කෙනෙක් හැටියට කවුන්සලර් කෙනෙක් හැටියට සුමිත්‍රයෝ කී වැඩ කරලා තිනවා ඊට පස්සේ ජොබ්ස් කරලා තිනවා මම එඩිටර් කෙනෙක් විදිහට ගල්ෆ් කන්ස්ට්‍රක්ෂන් මැගසින් එකේ එඩිටර් වෙලා ඉඳලා තිනවා
ඩර්මටොලොජිස්ට් කෙනෙක් විදිහට දැන් මගේ මම ස්කින් කෙයා එක ගැන ඒ ඔක්ක කරගෙන යනවා. ඒ ඔක්කොමට වැඩිය සින්දු කියනවා. ඉතින් ඒ කොහොමත් ඉතින් ෂේප් එක ටිකක් කියා ගන්න පුළුවන් කියලා දන්නවා. මං හිතන්නේ මං ගොඩක්ම ආස කරන සහ ආදරය කරන ජොබ් එක තමයි ප්‍රෙසෙන්ටර් කෙනෙක් කියන එක. ඒකට හේතුව මං මෙහෙම කිව්වා කියලා මාත් එක කවුරුත් ඔෆෙන්ඩ් වෙන්න එපා, ඒ කියන්නේ අමනාප වෙන්න එපා. මේ මම දකින්නේ දැන් ප්‍රෙසෙන්ටර්ස්ලා ඒ කාලේ ප්‍රෙසෙන්ටර්ස්ලාත් එක්ක බලද්දී ඇත්තටම කියනවා නම් හෝම්වර්ක් එකක් සහ ප්‍රී ප්‍රිපරේෂන් එකක් නැතුව ඇවිල්ලා මයික් එකේ ඉස්සරහා වාඩි වෙනවා දෝ කියලා හිතෙනවා. ඒ කියන්නේ මම ෆනී ප්‍රෝග්‍රෑම්ස් ගැනවත් නැත්තම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් සෙන්ස් ඔෆ් හියුමර් තියෙන ප්‍රෝග්‍රෑම් එක ස්කෝ එක වෙන්නේ එක්කෙනෙක් ඉවර වෙන්න කලින් අනිත් එක්කෙනා ඒක රීෆිල් කරන එක. උදාහරණයකට ගත්තොත් ඔයගොල්ලන්ගේ මෝර්නින් ෂෝ එක. ඔව්. හැමෝම කැමත්තෙන් අහන්නේ ඒ දෙන්නා ගැප් එකක් තියලා කතා කරා නම් ඒක ලස්සන නෑ. ඒ එක්කෙනෙක් කතා කරද්දී අනිත් එක්කෙනා ඕවර්ලැප් කරනවා. ඒක ප්ලෑන් කරන් එන්න බෑ. ඒක තියෙන්න ඕනේ ඉන්බිල්ට් එක. ඒක වයිබ් එකත් එක්ක. ඔව් වයිබ් එක විතරක් නෙමෙයි ඉන්බිල්ට් තියෙන්න ඕනේ ඒක. එතකොට ඒ වගේ දෙයක් ගැන නෙමෙයි මං කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ප්‍රෝග්‍රෑම් එකකට ගියාම ප්‍රෙසෙන්ට් ඇවිල්ලා අපි ටග් ගාලා වාඩි වෙලා දන ගාලා අහනවා අක්කේ වගේ මොනවද කියන්නේ? අලුතෙන් මොනවද කියන්න තියෙන්නේ අපි? ඒ කියන්නේ ඒ කියන්නේ මොකුත්ම කරලා නැද්ද මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කලින්? බලලා නැහැ මොනවත්ම. වැඩකුත් නැහැ. ඇඳලා කරලා ලාස්සනට කොණ්ඩ හදාගෙන ඇවිල්ලා මගෙන් තමයි යන්නේ ඔයාගෙන මොනවද කියන්නේ කියලා. මං කියන ඕන දෙයක් කියන්න නම් කමන්නේ කියලා. ඉතින් අර ඒ වගේ දේවල් එක බලති එන එර එකක් තියෙනවා මං හිතන්නේ සින්දු පැත්තෙන් මියුසික් පැත්තෙන් ලංකාව ඉතා ඉහළ තැනකට යමින් ඉන්නවා. يعني අලුත් මියුසික් ඩිරෙක්ටර්ස්ලා අලුත්ම ජෙනරේෂන් එකේ කට්ටිය හදන සින්දු සහ මාර කැචි මාර ලස්සනයි මේ මම හිතන්නේ වොයිස් එකට කෙනෙකුගේ වෝකලිස්ට්ගේ වොයිස් එකට වැඩි වටිනාකමක් දෙන සින්දු හැදෙනවා ලංකාවේ මේ කාලේ. එතකොට මියුසික් පැත්තෙන් අපි ඉහළට ස්ටෙප්ස් දෙක තුනක් උඩින් තියාගෙන යනවා කියන එක මට හිතෙනවා. මේ පැත්තෙන් බලද්දී මං හිතන්නේ ප්‍රෙසෙන්ටර්ස්ලා 60ක් 60ක් විතර පල්ලෙහාට බැහැලා ඒ කාලෙත් එක්ක බලද්දී. මොකද ඒකට හේතුව තමයි මේ මං කියපු දේ. තැනකට වැඩකට ඒක රේඩියෝ හෝ වේවා ටීවී හෝ වේවා මොනවා වුණත් ප්‍රෙපරේෂන් එකක් නැතුවනේ යන්නේ. කොළ කෑලි 20ක් විතර හැබැයි අතේ තියෙනවා. මං හිතන්නේ ඒක මේ අපේ නම් ගම් ලියා ගන්න වෙන්නේ. වැරදුනොත් මම ඒක කාවත් රිද්දන්නවත් මම කලින්ම කිව්වේ කවුරුත් ඔෆෙන්ඩ් වෙන්න එපා. මේ කතාව ඇත්ත. කතාව ඇත්ත. දැන් ඔයාගෙන් ඇහුවත් ඔයත් කියයි දැන් ඔයා මං එන්න කලින් ඔය දෙන්නත් එක්ක එකතු වෙලා ඕපදුප ටික හෙව්වේ නැත් අපි ගැන. නැත්තුව කොහොමද මේ කරන්නේ? ඒක තමයි. ඉතින් ඒ වගේ ඒක තමයි. අර ඉතින් අපි හිත පිරෙන්න තමයි බඩු තියෙන්නේ. ඒ වගේ තමයි. Right, එහෙමයි මේ අපේ රස්සාව කරපු අපේ රස්සාවත් කරලා තියෙන මේ සුජීව අපේ රස්සාව කියලා අද කතා කරා. රස්සාවට ආදරය කරන. එහෙමයි දැන් ඔය දෙන්නගේ අනිත් ටැලන්ට්ස් කියන්නකෝ දැන් සින්දු කියන්න පුළුවන් කියලා අපි දන්නවා. ආ ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරනවා කියලාත් දන්නවා. අපි ප්‍රෙසෙන්ටර්ස්ලා. ඒකත් මම දන්නවා. ඊට අමතරව මට පුළුවන් හොඳට වාහන එලවන්න. වාහන වලට ගොඩක් කැමති නේ. මොකද අර දින හොඳම එක්ස්පීරියන්ස් එක වාහන සම්බන්ධයෙන්. හුදු මගේ අම්මෝ. හරි අපි දෙන්න දැන් මේ අංජලි කතා කරන්නේ. ඔව් අංජලි කියන්න. ඇත්ත කියන්න ඕනේ. මේ අම්මා බෑ ඩ්‍රොප් කරා ටීවී මේ ටීවී ප්‍රෝග්‍රෑම් එකේ ෂූට් එකකට. ඩ්‍රොප් කරා ලයිව් එකකට. ඔව් ලයිව් එකකට ඩ්‍රොප් කරලා මේ වාහනේ දැන් ඔටෝ ගිය තියෙනවා. ඒ වගේ මැනුවල් තියෙනවානේ. ඉතින් අපි මේ නිකන් මැනුවල් දාලා මොනවද වෙන්නේ කියලා බලමු කියලා. දැන් දෙන්න ඉන්නවා වාහනේ. අපි දෙන්න තමයි. ඔව්. දැන් මෙයා වීඩියෝ ගන්නවා. දැන් drive කරනවා. ගියර්ස් දදා දැන් ඒ මාර ෆන් එක. ඊපස්සේ අපි මැනුවල් වාහන නැහැනේ. ඔව්. ඉතින් ඒ නිසා දැන් අපි මේ ගියර්ස් මාරු කර කර අපි අපේ අපේ තනි ලෝකේ අපේ අපි අපේ පාඩුවෙන් ඉදිරි නිකන් ගේමට වාහනයක් අපිත් එක්කනේ එනවද චන්දිද කියලා ආවා. හ්ම්. ෆ්ලයි ඕවර් එක. අපි තිතු හරි එන වරෙන් කියලා. මැනුවල් දාලා දැන් ඔන්න එයාත් එක්ක අපි දැන් රේස් එකක් යනවා. හරි. ගිහිල්ලා මේ හරියට ඒක ඇත්තම කියනවා නම් ටිකක් අමාරුයි කස් අපිට තියෙන SUV එකක් කියලා තියෙන කාර් එකක්.
අපේ වාහනේ කියන්නේ මේ කෙලිම ජීප් එකක් සහ කාර් එකක් ෆේස් කරන්න ටිකක් අමාරුයි නේ ඉතින් අපේ එන්ජිනේ පවර්ෆුල් වෙන්න පුළුවන් ඒ වුණාට ඕ ටයර් උසයි නේ අපේ ඒක හරි අපිට පොඩි වෙලා ගියා ඒ පිකප් එක ගන්න නෑ අමාරුයි ඔන්න 150ට ගන්න පුළුවන් වුණා ඕ අපි ගත්තා හරි අපි ආයි අපි හරි ඔය අවසානුනේ කොහොමද කියන්න පොඩ්ඩක් ඉන්න එන්න ඉතින් මිට යන්නේ ඔය ලස්සර අදින්නේ මොකක් කරේ ලෝක ලෝක ප්‍රශ්නයක් වෙලා ඇති හරිද ඊට පස්සේ දැන් ඔන්න මේ දැන් ඒ කායක ඇල්ලුවා අපි නිකන් මේ BMW එක හරි දැන් ඒ කායකට පැරලලි දැන් අපි ආවා අම කායක චුට ස්ලෝ ඩවුන් කරා අපි ස්ලෝ කරේනේ අපි ගැම්ම ගත්තා හරි ආරු පොඩ ස්ලෝ කරානි කියලා දැක්කම එතන ඒ මේ පාරේ පොඩි ඇලයින්මන්ට් අවුලක් ඒ කියන්නේ අර මේ බම්ප් එකක් බම්ප් එකකුත් නෙමෙයි අර නේ පල්ලෙහාට ගිහලා ආයේ උඩට ඇවිල්ලා පොඩි ඇලයින්මන්ට් අවුලක් ඒ පාරේ එයා එතන දැන් ඔන්න ආපු ස්පීඩ් එක 150ට විතර දැන් මේ කොළඹ යනට ගියා වාහනේ ආයේ ආයර අර උඩට නගින කෑල්ල තියෙද්දි වාහනේ උඩ වෝටර් රාෆ්ටිං වගේ වුණා උඩම ගියා වාහනේ මැක්කේ කිසිම ගානක් නැ මම ෆ්‍රයිස් කනවා කස් මන් දන්නව මේ වාහනේ බෑක් ටු කන්ට්‍රෝල් යයි හැබැයි පොඩ්ඩක් මෙයාට අල්ල ගන්න දෙන්නේ නෑ 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 මොන කන්ට්‍රෝල්ද කෙලිම උඩ ගිහලා වාහනේ උඩ ගිහින් ආය ටයර් හතර වැටුණා විතරයි කෙලිම මේ අර මේ බම්බරයක් වගේ හැබැයි ඇට්ලීස්ට් ඊට පස්සේ BMW කාර්ය අපේ පස්සේ ගාවේ නෑ 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 මම බය වුණා එතකොට මෙහා පැත්තේ කනු ඒ කියන්නේ මගේ රයිට් සයිඩ් කනු ට්‍රැෆික් ලයිට් හරිද මේ ලෙෆ්ට් සයිඩ් කායක දැන් වාහනේ කිසිම කන්ට්‍රෝල් නැහැ දැන් මෙහා පැත්තට යනවා එහෙට යනවා ඒ අර තප්පර ගාන මං හිතුවා හරි කුඩු පට්ටම් අපි කියලා මම මන්දා ෆ්‍රයිස් කන මන්දා කුඩු පට්ටම් වෙන්නේ නැහැ හරිද ඊට පස්සේ BMW එකේ කා දැනගත්තා මම පෙරලෙන්න හදන්නේ imagine if that BMW car guy is listening right now ඒ අපි නෙමෙයි අපි නෙමෙයි අපේ වාහනේ අපි කියන කතා රත්නපුරේ උනේ ප්‍රශ්න පහ ගන්න දෙනවා මේකට අපිට උත්තර තුනක් ඕනේ ප්‍රශ්නේ අහන්නෙම මොන හරි දේවල් තුනක් ගැන තමයි ප්‍රශ්න පහට උත්තර තුනක් දෙන්නේ කොහොමද නෑ නෑ ප්‍රශ්න පහක් අහනවායි හැම ප්‍රශ්නයකටම උත්තර තුන ගන්න තුන බැගින් දෙන්න ඕනේ So you have to give කඩට එන එකක් කියලා දැම්මම හරි ආ හරි 50 right අපිට මේ තප්පර පහක් එකට තුනක් දෙන්න හැබැයි තප්පර පහයි දෙන්නේ උත්තර තුනම දෙන්න ආ Are you ready No I'm not ready yet wait අපි ready අපි ready ඔගොල් ready but අපේ DJ තාම ready මමද හරි රයිට් අපි පටන් ගමු එහෙනම් හරි හරි පළමු අවස්ථාව සුජීව කර දෙන්නේ කේන්තිගේ වෙලාවට බබාලට කතා කරන වචන තුනක් අනේ රතරන් සුදු මැණික පැටියා කේන්ති ගියාම නෝ මාරයි නේ මුදුම වාසනාවන්ත දරුවෝ ඈ අංකල්ද දන්නේ හරි ඇත්තද මේ කියන්නේ ගොඩක් අහහ ඒකම අපි අහමු දැන් පෙද ගොඩක් ආදරේ හිතනවා කොහොමද කතා කරන්නේ බූරු පැටියා හරකා ගොම්බූරුවා මෝඩ හරකා ඒ වගේ හරි කාර් එකක තියෙන කොටස් තුනක් ටයර් එක ස්ටියරින් වීල් එක හොන් එක චිකන් සුප් එක හදන්න අවශ්‍ය දේවල් තුනක් චිකන් වතුර ලුණු මේ දවස්වල වැඩිපුරම කියවෙන සින්දු තුන සුදුයි කලොයි විතරක් ඇඟේ තියෙන සතු තුන් දෙනෙක්
Dalmatian bowick. Pusek. අපේ ගෙදර පුසා. වෙන? වෙන I think මන් දන්නේ. සුදුයි කළුයි විතරක් තියෙන බව. ඒ අනේ zebra. Zebra. හා. Panda. Panda. ඇයි අනේ මේ අර මේ raccoon. White tiger. White tiger, white විතරයි ඉන්නේ බං කොයිද black තියෙන්නේ. හරි. ඔයාගේ වැඩිපුරම බැනුන් අහන තුන් දෙනා. ආ, චෝටු අංජලි චෝටු. ඒක වෙනස් වෙන්නේ නැහැ. Right, අපි යනවා ඉක්මනට මංජලීට. පයන්නේ P sound එකෙන් පටන් ගන්න පළතුරු තුනක්. පපයා. ලංකාවේ තියෙන දියඇලි තුනක්. ලක්ෂපාන වෝටර්ෆෝල්. මහවැලි. මහවැලි. මහවැලි වෝටර්ෆෝල්. ඒක කටට එන එක කියපන්. වෝටර්ෆෝල් මං රම්බෝඩා වෝටර්ෆෝල්. තව ටිකක් මේ ඊළඟ ප්‍රෝග්‍රෑම් එකෙන් ටිකට උත්තර කියයි. ඊස් ඊට පස්සේ. මං වෝටර්ෆෝල්. හරි. ඔයා කියන්නේ ඔයා වැඩිපුරම බැනුම් අහන තුන් දෙනා කවුද? ඔයා වැඩිපුරම බැනුම් අහන්නේ කාගෙන්ද? අම්මා. 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 අම්මා විතරයි මට බනින්නේ. හරි. එතකොට කැමැතිම පිරිමි නම් තුන. ඔකද බගිනා එන්නේ. ආ, කැමැතිම පිරිමි නම්ද? නම් විතරයි. පර්සනල් ලව් නැහැ. නම් තුන. නම් නිකන් නම්. එහෙම නම්වත් මං කැමති නැහැ. පැන්ඩා. පැන්ඩා ඊ වෙනකොට මේ කතාව වෙච්ච එක. එහෙම එකක් එන්නේ නැහැ. පිරිමි නම්. යන් ළමයි නම් නම් තියෙනවා. දීපිකා පඩුකෝන්, ප්‍රියංකා චොප්රා. ඒ තමයි කැමති පටක් ගාලයන් රෝස්ට. කාගෙන් හරි ඔයා කවුරු කාගෙන් හරි බැනුම් අහනට කැමතිම තුන් දෙනා කවුද? කියන්නේ කවුරුන්නක් කමන්නේ ඒ තුන් දෙනාට බයිනෝ නම් ඔයා කැමති. මියුසික් ඇරෙන්න කැමතිම සබ්ජෙක්ට්ස් තුනක්. ෆෝන්, කම්පියුටර්, iPod, iMac. නම්ස් මොකද ලාලා ඩොක්ටර් සිංහ ඩොක්ටර් සිංහ and මොකද්ද ලෙඩ කුරුල්ල බූබු චිකන් ද මොකද්ද බූබු චිකන් ලෙඩ කුරුල්ල ආ ඔකේ where did ලෙඩ කුරුල්ල go ඉන්නවා ඉන්නවා ඒව නම් තමයි දන්නේ ඇති නේද ඇති නේද ඒක හරියන්නේ නැහැ අංජලි ෆෝන් එක විවාහ කරගන්න හිතාගෙන ඉන්නවද ෆෝන් එක කොහොම එකක්ද කොහොම වැඩක්ද ඉක්මනට අහන්න පුළුවන්ද කාත් එකද කරන්නේ තමයි මගේ පළවෙනි සොංග එකත් කරේ ඒගොල්ලොත් එක තමයි මේකක් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ ඊට පස්සේ රැබ්සිලයි මයි සිංදුවක් කරා ඒක මියුසික් මයික් එකට කතා කරනවා නම් හොඳයි නේද නැත්නම් ඒකේ මියුසික් වීඩියෝ එකක් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ ඔක්කොම මේ ලෙඩේ හරි ගියාම වැඩේ පටන් ගන්නවා වාඩි තින ලෙඩේ මොකද්ද කියලා දැන් මිනිස්සු බලනවා ඇති මොකද්ද මේ ළමයට මෙච්චර තියෙන ලෙඩේ කියලා මේ පොඩි උණ හෙම්බිරිසා ගතියක් තියෙන්නේ ඒ නිසා බය වෙන්න එපා ඉක්මනට සනීප වෙයි අපි ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා thank you so much සින්දු ඉක්මනට ගල අරගෙන එන්න අම්මා දුවලා ඉක්මනට සනීප වෙනවා කූල් බොනවා ඒ කියන්නේ ඒ අසනීපේට හරියන්න සියලු දේ කරනවා අවශ්‍ය දේවල් කරනවා ඒ නිසා මොනවාද ඔයාගේ plans ඇයි ඉස්සරහට එන දෙයක් කරනවා එන දෙයක් කරනවා වගේම වැඩක් කරන්න ඔයාට කැමැත්තක් තියෙනවද ඉස්සරහට ලෑන් එකක් තියෙන මොන වගේ වැඩවලට දා වැඩිපුර කැමති ඔයා කැමති music genre එක මොකද්ද නා pop මේ වගේ අර මේ sad slow දේවල් නෙමෙයි ඕනම දෙයකට අපි ඉතින් ඉන්නවා නේද අපිට කතා කරන්න වෙන ඉතින් අනිත් දෙයක් අපිට මුකුත් කරන්න බෑ ෆුඩ් චැලෙන්ජ් එහෙම අපිට දෙන්න විදියක් නැහැ ඒකත් ගෙදර යනකම තුන් දිනකට පුළුවන් කරන්නේ thank you very much මේ තුන් දිනාටම එළමයාත් මාතේ කතා කරන මොකද්ද baby
ලස්සන කටහඬවල් දෙකක් රේඩියෝ එකට නෑ රේඩියෝ එකට ඇත්තටම මේ කටහඬ ලස්සන වෙන්න ඕනේ ක්‍රිස්පි වෙන්න ඕනේ කටහඬ දැන් සින්දුවේ ෆීල් එකක් තියෙන්න ඕනේ නැග් එකක් තියෙන්න ඕනේ වගේ ප්‍රසෙන්ටර් කෙනෙක්ගේ කටහඬේ නැග් එකක් ෆීල් එකක් තියෙන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ ඒක ඉතින් ඒ දෙකම ওই දෙන්නටම තියෙනවා ගොඩක් ලස්සනයි මේ ළමයා මොකද දන්නේ පව් Thank you, Watina Kale Vakara, Tundana Mavata, Loku Gaurava, Kapi Adre, Hingapi Ayalut Padakadi, Halut Velavaka, maybe the Mulagamu, Sujivaki Godak Sutiovatam or the Gana Hindaki. Amadamiko again Rasat Kilanado. Kiyanne 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 ekka ekka beauty tip ekak dile yanna please wathura bonna honda wathura bonna dannema nathi ekak kiwe honda wathura bonna eka tara araka wage thama hemadama vibhage pass unama amathara class giyena e wage thama kaage lasunone kohoda honda wathura bonna hita pirisi carrot kanna satuteng inna carrot kanna wathura ma supermarket eke carrot nathi taram den right enan jay weva subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න